දී ඒවාගේ මනෙකුත් මැතිවරණ වලදී සිදු කලා වගේම මැතිවරණකම සාරිස් කොමිසමේ සභාපතිතුමා ඒ මැතිවරණ පවත්වාගෙන යාම පිළිබඳව කරුණු දැනුවත් කිරීම සිදු කළා. අමතරව විවිධ පක්ෂවල විවිධ යෝජනා තියුණා, විවිධ අදහස් තිබුණා. ඒගොල්ලේ අදහස් ඉදිරිපත් කරා. ඒ අදහස් තාමත් ඉදිරිපත් කරමින් ඉන්නවා. ඉතින් ඒකට මැතිවරණ කොමිසම පිළිතුරු දෙමින් තියෙනවා. දැන් ඊය අර ඇතුළත ලියුම සම්බන්ධයෙන් මොකද ඔබතුමා විමසුවද? ඒ සම්බන්ධයෙන් මොකද දැන් නෑ ඒකට යාවිල්ල මැතිවරණ මේ පක්ෂවල නියෝජිත පිළිවන් විමසීම කරා. ඉතින් ඒ ලියුම නිකුත් කර තැනින්ම අපහු ගැනීමක් කරලා තියෙන නිසා ඒ ගැන ගැටලුවක් නැති බව මැතිවරණ කොමසාරිස් කොමිසම සභාපතිතුමා ප්‍රකාශ කළා. මැතිවරණ කල්යාමක් සිදු වෙන්නේ නැද්ද මේ වෙනකොට? ඒ පිළිබඳවත් පැහැදිලි කිරීමක් කරා කොමිසමේ සභාපතිතුමා. ඒක අධිකරණ නියෝගයකින් තමයි දැන් මේ තියෙන තත්ත්ව අනුව සිදු යුත්තේ කියලා. ඉතින් අධිකරණයට කණ්ඩායම ගිහිලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් આવුත් එන ප්‍රතිඵලය අනුව කටයුතු කරයි. දැන් ඔබතුමා ළියේ ගිවිසුමකට එළඹුණා, ඒ සම්බන්ධයෙන් කොහොමද දැන්? නෑ අපි ගිවිසුම ගැවෙන්නේ අපි සාකච්ඡා කරා. දැන් ඔබතුමා සහ ඔබතුමාලා සහ පොහොට්ටුව එකට ගමනක් යනවා කියලා දැන්? පොහොට්ටුව වුණානේ මේ ඒක අවි පොහොට්ටුව කියන්නේ පක්ෂ දෙකක් පමණයි. පොහොට්ටුවත් එක්කලා තව පක්ෂ 13ක් ඉන්නවා. එක්සත් ජාති පක්ෂයත් එක්කලා 50 පක්ෂ 54ක් ඉන්නවා. එතනම් පක්ෂ 67ක් තියෙනවා. අපි දෙගොල්ලෝ එකතු වුණාම 69යි. ඉතින් මේ පක්ෂ 69 එක එකමුතුවක් තමයි එතන සිද්ධ වෙන්නේ. පක්ෂ සහ සංවිධාන 69යි. දැන් අභියෝගය කවුද ඔබතුමාලට? මොනවාගේ අභියෝගයද තියෙන්නේ? මැතිවරණයේ කවුද මොන පක්ෂයකට උනන්නේ? නෑ එහෙම කවුරුත් වෙන්නේ අපි අභියෝග ගන්න නෑ නේද? මොකද මේ රටේ ජනතාවගේ වගකීම් බාර ගැනීමනේ මැතිවරණයක කුමන මැතිවරණයේ ප්‍රතිඵලය අවසන් ප්‍රතිඵලය යුත්තේ රටේ අභියෝග ටික බාර ගැනීම. ඉතින් ජනතාවගේ ප්‍රශ්න ටික බාර ගැනීම. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට බැරුව යනකොට ඒ අභියෝගය බාර ගන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. ආරාධනා කරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නෙමෙයි, සජිත් ප්‍රේමදාසර පොන්සේකාට ඒගොල්ලොන්ට. ඒගොල්ලොක්කම පැනලා ගියා. ඉතින් අභියෝගය බාරගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඉතින් දැන් මෙතනදී ජනතාවට බලන්න තියෙන්නේ අභියෝගය බාර ගන්න කවුද කියන එක. ඔබතුමාලගේ පාර්ශවයට පොහොට්ටුවට කැමසින් යාම සම්බන්ධයෙන් විවේචන එල්ල වෙනවා. එහෙම කරන්න පුළුවන් නේද? ගමේ මිනිස්සු කෙලින් බහලා යන්න කන් දෙන්න පුළුවන්. ඒක ඔබතුමාලා වැඩි විවේචන ලක් කරා කියලා කියනවා. එහෙම කට්ටියට පුළුවන්ද අපි පොහොට්ටුව ඔය ව්‍යජන එකතු එල්ල කරපු පොහොට්ටුවම තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති කරගෙන ඉන්නේ. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.